ඔම ඉස්සල්ලා විඩිය එකින් කිව්වාගේ දැන් හදන්න අර ටිකක් ලොකු කැපෑසිටිකක් තියෙන ෆයිල් එකක් කෑලි වශයෙන් කඩලගෙන කොටස් කරලා ආර්.ආර්. ෆයිල් එකක් එහෙම නැත්නම් කොම්ප්‍රෙස් ෆයිල් එකක් හදාගන්න හැටි පොඩි يعني ෆෝන් එකෙන් හදාගන්න හැටි කියලා දෙන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් හදාගන්න හැටි කියලා දෙන්න ඒක තමයි ඉස්සල්ලා පාවිච්චි කරපු ඇපලිකේෂන් එකමයි ඇපලි ඉස්සල්ලා වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් පහල ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ඒ වගේම මේ මම පාවිච්චි කරන ඇපලිකේෂන් එකේ ලින්ක් එකත් පහලින් දාන්න ඒකට ගිහිල්ලා ඇපලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තව ඇපලිකේෂන් ඇති ආයතන මම අද හිතන් ඉන්නේ මේ ෆිල්ම් එකක් ටිකක් ලොකු ගිගාබයිට් 1.3 ගානක ෆිල්ම් එකක් කොම්ප්‍රෙස් කරන්න මේ බැට්මන් හෝ සුපර්මෑන් කියන එක 1.2 ගිගාබයිට් තියෙනවා මං ඒක මෙගාබයිට් 250 කැලිවට කඩන්න කියලා හිතන් ඉන්නේ ඒකට මම මේ වයිච් කරන ඇප්ලිකේෂන් එකට යනවා ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා තෝරනවා මේ ෆෝල්ඩර් එක සෙල් එකේ වගේමයි ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඕන ෆයිල් එක මේ තියෙන්නේ යුස් කරන්න හදන ෆයිල් එක ඒකට ටික් කරලා මේ කම්ප්‍රෙස් කරන ෆයිල් එකට ගිහිල්ලා මෙතන අපිට ජෙනරල් එක ජෙනරල් එකෙන් මම ඒක යනවා ඇඩ්වාන්ස් කියන එකට ස්වයිප් කළා මේ පැත්තේ දකුණත පැත්තේ තියෙන්නේ ඒකේ මෙතන තියෙනවා වොලියුම් සයිස් කියලා වොලියුම් සයිස් කියන්නේ මට ඕන එක කොටසක ප්‍රමාණය මෙගාබයිට් කීයද ගිගාබයිට් කීයද කියන එක එතකොට මගේ අර ෆයිල් එක ගිගාබයිට් 1.2ක් නිසා මං තීරණය කරා මෙගාබයිට් 250 කැලි පහකට කඩන්න. නිසා මං මෙතන පාවිච්චි කරන මෙගාබයිට් මෙතන බැරිලා කිලෝබයිට් හරි වෙන ගිගාබයිට් හරි තිබුණොත් මෙතන මෙතනට ටික් කරලා සිලෙක්ට් කරලා අපිට පුළුවන් තෝරගන්න මෙගාබයිට්. තෝරගෙන ඉන්නා මෙතනට මං ගහනවා 250 කියලා. මගේ කීබෝඩ් එකේ පෙන්නන්නේ ටයිප් කරාදී මම ඉස්සෙල්ලා දාගත්තේ ඉතින් 250 කියලා මම ටයිප් කරගන්නවා එහෙල කුරු කීබෝඩ් එකේ ලෑන්ඩ්ස්කේප් එකේ පෙන්නන්නේ නැති පොඩි ගැටලුවක් තියෙනවා පළවෙනි අකුරට පස්සේ මෙතන 250 කියලා ටයිප් කරාට පස්සේ මට තියෙන්නේ මේක ඕකේ කරගන්න මේක අර සාමාන්‍ය අර අපි සාමාන්‍ය ෆයිල් එකක් ආර්.ආර්. කරගත්තාම දැන් ෆයිල් එක ඒ කියලා හිතුවොත් එහෙම නම ඒ නම් කම්ප්‍රෙස් කරාට ෆයිල් පස්සේ කම්ප්‍රෙස් ෆයිල් එක එන්නේ a.rar කියලා. හැබැයි මෙහෙම කැල් වලට කැඩුවම එන්නේ කැලි පහකට කැඩෙනවා නම් කැලි පහ එන්නේ a.part1. RAR ඊට පස්සේ දෙවෙනි කැලල් එන්නේ a.part2.rar කියලා. ඔය වගේ කැලි පහක් හෝ හයක් අපි දෙන ගානින් කඩන්න පුළුවන් ප්‍රමාණයට කැඩෙනවා. ඒ කියන්නේ දැන් ගිගාබයිට් 1.25යි නම් 5යි කියන්නේ ගිගාබයිට් 1යි මෙගාබයිට් 254ක් වුණොත් මම 250 කැලි වලට නිසා එයා කැලි 6ක් කඩනවා. අර 250 කැලරි වලට ගිහිල්ලා ඉවරලා ඉතුරු වෙන මෙගාබයිට් 4ටත් එකක් කඩනවා. අපිට 250 කැලරි වලින් තමයි 250 කැලරකට වඩා වැඩිපුර කඩන්නේ නැහැ යා කොච්චර පොඩි ප්‍රමාණයක් ඉස්සරහට යන්න තිබ්බත්. සමහර වෙලාවට එයා ඒ පොඩි ප්‍රමාණයත් කම්ප්‍රෙස් කරගන්නවා. සමහර වෙලාවට අපි දැන් ගිගාබයිට් 1.25 වුණාට ඊට වඩා අඩු කැපැසිටියක් වෙන්න පුළුවන්. කැඩලෙන්නේ කම්ප්‍රෙස් ෆයිල් එකේ එහෙමත් පොඩි වාසියක් තියෙනවා ඊට පස්සේ දැන් අපිට මේකේ තියෙන ලොකුම වාසිය තමයි ලංකාවේ වගේ රටක ඉන්නකොට අපිට නැහැ අනිත් රටවල් වගේ සුපිරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් අපේ මගදී කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා හිටපු ගමන් කනෙක්ෂන් නැති වෙනවා ලොකු ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරද්දී මගදී හිර වෙනවා ඒතොර ස්පීඩ් එක අඩු වුණාම හිර වෙනවා එහෙම ලොකු ගැටලු තියෙන නිසා
මේ වගේ කෑලිවල්ට කැඩුවම අපි බල මේ මෙගබයිට් 50යි වාට ඕන්න මෙගබයිට් එකේ එකේ කෑලිවලට උනත් කඩා ගැනීම හැකියාව තියෙනවා ඒකට ඒක ප්‍රායෝගික නැහැ සෝරි අපිට මෙගබයිට් 250 කෑලිවලට කැඩුවම දැන් 250 කෑලි 5කට කැඩෙනවා මම දැන් කඩන වීඩියෝ එක ඒක කැඩුවම මම කොහෙට හරි අප්ලෝඩ් කරනවා නම් කෑලි 5ක් අප්ලෝඩ් වෙනවා අප්ලෝඩ් වෙද්දී එකින් එක අප්ලෝඩ් වෙද්දී කොහෙදි හරි එක තැනකදී නැවතුණු ඒ නැවතුණු කෑල්ල විතරයි මට අලුතෙන් අප්ලෝඩ් කරන්න වෙන්නේ. ඒ කියන්නේ ගිගාබයිට් එක ඒ මං කෑලි 5 නිසා කෑලි 5න් 4ක් අප්ලෝඩ් වෙලා අන්තිම කෑල්ල අප්ලෝඩ් වෙනකොට ඒක ෆේල් වුණොත් මට අර මුලින් අප්ලෝඩ් කරපු කෑලි 4 ආයි මුලින් ඉඳන් අප්ලෝඩ් කිරීමේ අවස්ථාවක් නැහැ. ෆේල් වුණු කෑල්ල විතරක් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරද්දිත් ඒ විදිහමයි. කෑලි 4ෙන් කෑලි 5ෙන් මම 4ක් ඩවුන්ලෝඩ් කරලා නම් ඒක පිළිවෙලට දීලා අවස්ථාවකුත් නැහැ. මම පළවෙනි එක මුලින් ඩවුන්ලෝඩ් කරලා දෙවෙනි පස්වෙනි එක ඊළඟට ඩවුන්ලෝඩ් කරලා ඔහොම පිළිවෙලක් නැතුව ඩවුන්ලෝඩ් කරත් අන්තිමට බැරි වෙලාවත් එකක් හරි ෆේල් වුණොත් ඒ ෆේල් වුණු කෑල්ල විතරයි මට ආයි අමුතුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. දැන් අපි ගිගාබයිට් එක ෆයිල් එකක් විදිහට අප්ලෝඩ් කරන්න ගියොත් ඉතන ගිගා මෙගාබයිට් 900ක් ගිහිල්ලා කොහරි ෆේල් වෙනවයි කියලා ආයතනින් අප්ලෝඩ් කරගන්න බැරි වෙනවයි කියලා. ඊළඟට අපිට ආයි එකම අප්ලෝඩ් කරන්න ඕන නම් මුලින්දම්ම අප්ලෝඩ් කරන්න ඕන. හැබැයි මේ ක්‍රමෙන් ගිගාබයිට් එකක් අප්ලෝඩ් කරන්න ගියොත් කෑලි 4කට කැඩෙන්නේ. කෑලි 4ෙන් මම කෑලි 3ක් අප්ලෝඩ් කළා නම් අන්තිම කෑල්ල නම් එක කෑල්ලයි නම් ෆේල් වෙන්නේ. මට ඒ කෑල්ල විතරයි. ඒ කියන්නේ මෙගාබයිට් 250ක් විතරයි නැවත අප්ලෝඩ් කිරීමේ අවස්ථාවේ. ඉතුරු මෙගාබයිට් 750ක් මම අප්ලෝඩ් කළ ඉවරයි. ඒතර එතන ඩේටා ප්‍රමාණය මට ඉතුරුයි. ඩවුන්ලෝඩ් කරනකොටත් ඒ විදිහමයි. ඒ වාසිය අපිට මේකෙන් තියෙනවා. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරාට පස්සේ දැන් අපි කොහට හරි අප්ලෝඩ් කරා කියමු. ඊළඟට ඩවුන්ලෝඩ් කරාට පස්සේ එකම තැනකට ඒ කියන්නේ එකම ෆෝල්ඩරයකට මේ කෑලි පහම දාගන්න ඕන. කෑලි පහම දාගෙන තමන් කැමති එකක් එක RAR ෆයිල් එකක් එක්ස්ට්‍රැක්ට් කරාම අර ඉතුරු පහම එකක් විදිහට මුළු ෆයිල් එකම හැදෙනවා. අපි කැමති එකක් එක්ස්ට්‍රැක්ට් කරන්න ගියාම ඉතුරු කෑලි හතරම ඉතුරු කෑලි ටික ඔක්කොම එක්ස්ට්‍රැක්ට් වෙලා අර මුලින් අපි කම්ප්‍රෙස් කරනකොට තිබිච්ච ෆයිල් එක හැදෙනවා. ඒකෙන් කම්ප්‍රෙස් කරනකොට තිබිච්ච ෆයිල් එකට ක්වොලිටි හානියක් සිදු වෙන්නේ නැහැ. ඒකේ තත්ත්වය බහල වෙන්නේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ගොඩක් ලේසි අපි කොහෙට හරි ෆයිල් ෂෙයා කරනවා. හැබැයි ඒ වගේම තමයි මේකට ඕන මෙම් කෑලි කඩද්දි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරන්නත් පුළුවන්. මේ කෑලි කඩන එකටම ඉස්සෙල්ලා මෙතඩ් එකටම පාස්වර්ඩ් එක ගහලා මෙතනට ඇවිල්ලා කෑලි කෑලි අවශ්‍ය ප්‍රමාණය වෙන් කරාට පස්සේ එයා කම්ප්‍රෙස් වෙන්නේ පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් ෆයිල් එකක් විදියට. එතකොට ඔයා ආයි එක්ස්ට්‍රැක්ට් කරද්දිත් පාස්වර්ඩ් එක ගහලා තමයි එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ. ඔයා මෙතන කෑලි ඔයාගේ සම්පූර්ණ ෆයිල් එකේ කෑලි 5නම් 5න් එකක් හරි නැතුව ඔයාලට හැබැයි එක්ස්ට්‍රැක්ට් කර ගැනීම හැකියාවකුත් නැහැ. කෑලි ඒ කියන්නේ ඒ ෆයිල් එකට අදාළ සියලුම කොටස් ප්‍රමාණය ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන්නත් ඕන. ලොකු ෆයිල් එකක් ක්ලවුඩ් ස්ටෝරේජ් එක කරා ෂෙයා කරනවා නම් ලේසිම ක්‍රමය තමයි මේ. ලේසිම හා හොඳම ක්‍රමය. ලේසි කොට මේක ටිකක් වෙලා ගියාට මේක තමයි අපේ ඩේටා ටිකත් ඉතුරු කරගෙන වරදක් වෙන වැරදීම් වෙන එකත් අඩු කරගෙන ගන්න කෙනාටත් පහසු يعني ගන්න කෙනාටත් ලොකු අවුලක් නැතුව යවන කෙනාටත් ලොකු අවුලක් නැතුව කරන්න පුළුවන් ලේසිම ක්‍රමය. යවට පේන ඇති මා ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන උඩ යනවා පාට් 3 කියලා. මෙතන පාට් 1 ඉඳන් කවුන්ට් වෙලා ආවේ දැන් පාට් 3 වෙනි කෑල්ල කැඩෙන්නේ. කෑලි 3 කෑලි 2ක් කම්ප්‍රෙස් වෙලා ඉවරයි. තුන්වෙනි එක ඔය වගේ තව කෑලි දෙකක් කම්ප්‍රෙස් වෙනවා. ටිකක් වෙලාව යයි. උගලන්ට ඕන නම් බලන්න පුළුවන් මෙතනින් දැන්
කම්පිසිටි කැල් ටිකත් මම පෙන්නන්න. ඉතින් ගියා නම් මම ෂෝ බොක්ස් එකේ බලුවා. මෙතන තියෙනවා කම්ප්‍රෙසිටි කැලි දෙක. මේ තුන්වෙනි කොටස දැනට මෙගාබයිට් 220යි කම්ප්‍රෙස් වෙලා තියෙන්නේ. මේ හරියටම 250 කැලි වල තමයි කැඩලා තියෙන්නේ. මෙගාබයිට් 250 කැලි වල කැඩලා ඒ වගේ කොටස් තමයි සෙට් වෙන්නේ. ආ මේකෙන් අයින් වෙනවා නම් මේ බෑග්ග්‍රවුන්ඩ් කියන එක දාන්න. බෑග්ග්‍රවුන්ඩ් කියන එක මම ඔයා ඔයාට මේකෙම ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ මේ තියෙන අර ඉස්සෙල්ලා ගිය බායක ෆිල්ම්නු බායක සම්පූර්ණයෙන් 100%ක් පිරුණාට පස්සේ එන වින්ඩෝ එක වෙන කොහෙවත් නැහැ. ඔයා පටන් ගත්ත ෆෝල්ඩර් එක තමයි එන්නේ සොෆ්ට්වෙයාර් එකෙන්. මේ තියෙන කැඩි ඒ කියන්නේ ඔයා කම්ප්‍රෙස් කරගත්ත කම්ප්‍රෙස් වුණාට පස්සේ එන ෆයිල් ටික මේ පාර්ට් 1 පාර්ට් 2 කියලා විල තියෙන්නේ. පාර්ට් 6ක් කැඩලා තියෙනවා. මං කිව්වා ඉස්සෙල්ලා 1.25ක ෆයිල් එකක් මං කම්ප්‍රෙස් කරන්න යන්නේ. ඒ කියන්නේ මෙගාබයිට් 1.25ක. හැබැයි ඒක 250 කැලරි වලට කැඩෙනකොට පොඩ්ඩක් වැඩි වෙනවා. 250 කැලරි 5කට වඩා පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒක තමයි මේ මෙගාබයිට් 26ක කැලලක් විදිහට කැඩලා තියෙන්නේ. අපි දෙන්නේ මෙගාබයිට් 250 නිසා 250න් එහාට ඒක කම්ප්‍රෙස් ෆයිල් එකක් තියෙනවා නම් ඒකට වෙනම අලුතෙන් කම්ප්‍රෙස් ෆයිල් එකක් හදනවා යා. දැන් ඔයාලා තියෙන්නේ මේ ෆයිල් ටික ඔයාලා ෂෙයා කරනවා නම් දාලා, එහෙම නැත්නම් කාටරි දෙනවා නම් දෙනකොට මේ ටික දීලා එයා ගන්න කෙනා කරන්න ඕනේ. මේ ටික එකම ෆෝල්ඩර් එකකට දාලා මේ කැලි 6ම එකම ෆෝල්ඩර් එකකට දාලා මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ එක්ස්ට්‍රැක්ට් කරගන්න. මේක එකක් හරි අඩු වුණොත් ෆයිල් එක සම්පූර්ණ එක්ස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ. ඒක දිගටම තිබ්බ ඔක්කොම ටික තිබුණම අර මුලින් අපි හදපු හදන්න ගත්ත ෆයිල් එකේ ඒකෙම කොපියක් විදියට ක්වොලිටි එක කිසි වෙනසක් නැතුව ඒ විදියටම ඔයාට ඒ ෆයිල් එක ගන්න පුළුවන්. ඒක දන්න අය ඇති වීඩියෝ එකේ, නොදන්න අයට ඉගෙන ගන්න. දන්න අපි නොදන්න අයට කියලා දෙමු. දන්න නොදන්න බලපු හැමෝටම thank you.